මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතියෙන ප්‍රෝගාට වලින්න මතින් ඕනේ නව ප්‍රෝගාට. අපි දඩුවන් කරන්න නෙවෙයි සූදානම් වෙනවා නම් මේක රටවල් දෙකක් අතර. අපි දන්නවා විශේෂයෙන්ම ඩුබායි රාජ්‍ය සහ අපේ රට. ඒ රටවල් අතර යම් යම් වෙලාවලට ගිවිසුමක් සංකල්ල තියෙනවා. අපි තාම දන්නේ නැහැ නීතිමය වශයෙන් ඒ තත්ත්වය මොකක්ද කියලා. ඒ වගේම මම හිතන ඔබේ මාධ්‍යරත් හරියටම තාම ඒ රටේ සිදුවෙන දේ 100%ම වාර්තා වෙන්නෙත් නැහැ. හැබැයි යම් විදියකින් ඒ රට තුළ හෝ මේ රට තුළ හෝ නීතින් දෙකක් ඒ දෙක ඇතුළත වරදක් කර ඇතිනම් ඒ වැරදිවලට දඬුවම් ලැබිය යුතු. මද්‍රව්‍ය අපේ රටට මහා විනාශයක්. මේ මද්‍රව්‍ය නිසා ඒකට සම්බන්ධ වෙන හැම කෙනෙකුටම නීතියේ රැහැනට ඔවුන්ව හසු කරලා නීතියානුකූලව ඔවුන්ට දඬුවම් පැමිණිය යුතුයි කියන එක අපි අපේ මතේ හැටියට අපි මතක් කරමු. සාමාන්‍ය මේ ආණ්ඩුව කෙරෙහි සත පහක විශ්වාසයක් නැහැ. සත පහක විශ්වාසයක් මේ ආණ්ඩුව කෙරෙහි නැහැ. මේ ආණ්ඩුව පුළුවන්කමක් තිබුණොත් ආණ්ඩුව රැකගන්න මදූෂ්ගේ කරේ හැරියෙන් ලෙන්න ඒකත් කරයි ආණ්ඩුව. නෑ නීතියේ පිළිගත් මූලධර්මය තමයි එකම වරදට දෙවතාවක් දඬුවම් කරන්න බෑ. එකම වරද. එතකොට මාකම්පුරේ මදුෂ්ට විරුද්ධව චෝදනාවක් ඉදිරිපත් කරලා ඩුබායි රටේ නීතිය අනුව එහෙ දඬුවම් දුන්නොත් ආයෙත් දෙවන වතාවට ඒ වරද සම්බන්ධයෙන්ම දඬුවම් දෙන්න බෑ. ඒක කිසිත් කරන්න බැරි දෙයක්. දැන් මාකම්පුරේ මදුෂ්ව අත්අඩංගුවට අරන් තියන්නේ ඩුබායි රට තුල කිරිච්ච අපරාධයක් සම්බන්ධයෙන්. එතකොට ඒ පිළිබඳ පූර්ණ බලතල තියෙනවා ඩුබායි යුනයිටඩ් අරබ් එමිරේට්ස් රටේ අධිකරණයට. එතකොට ඒ අය තීරණය කරන්න ඕනේ මෙහෙට එවනවද එහෙම නැත්නම් එහෙ උසාවි හරහා මේ නඩුව අහනවද කියලා. එහෙ උසාවි නඩුව අහලා මොන දඬුවම හෝ නියම කළොත් ඉන් පස්සේ මෙහෙට ගෙනල්ලා ඒ නඩුව සම්බන්ධයෙන් නඩු විවාහ ගෙනල්ලා දඬුවම් කරන්න බෑ. එක්කෝ එහෙ නැත්නම් මෙහෙ දෙකෙන් එකක්. නෑ දැන් මෙහෙම තියෙන ප්‍රශ්න නෑ. අපි කිව්ව එතුමා මෙහෙර වැඩිහිටියන මත ලංකාවට ගෙනාව කියමුකෝ. දැන් මේ විශේෂයෙන් බැලුවොත් අපේ රටේ නඩු සම්බන්ධ කතාවකින් අවුත්තරේ හා සාමාන්‍ය කාලේ ගත වෙනවා. දැන් එතුමා නැවතත් ගෙනාව උත්තර සමහරක් වෙලාවට ආණ්ඩු පෙරලියක් වෙලා තියෙනත් පුළුවන් ඔබතුමාලා කියන විදියට. දැන් ඔබතුමාලා කියන විදියට අපිට ඉඟි පළවන විදියට කවදාවත් ඔබතුමාලා වර්තමාන ජනාධිපතිවරණයට සහාය ලබන්නේ නැහැ. යම්කිසි ජනාධිපතිවරණයකට ගියොත් ඔබතුමාලාගේ නායකයෙක් ඉදිරිපත් කරන සලකුණුත් අපිට පේනවා. යම්කිසි විදියකින් කොහොමද ජනතාවට ඒක මේ සනාථ කරන්නේ අපෙන් අතින් මොහුට නිසි දඬුවම් ලැබෙයි කියන එක කොහොමද අපි සනාථ කරන්නේ කියන්නේ අවුරුද්ද කාලෙකදී ගවර්න්මන්ට් චේන්ජ් එකක් වෙනවා ජනාධිපති සමහර ඔබතුමාලාගේ චේන්ජ් වෙන්න පුළුවන් ඒ කොහොමද සනාථ කරන්නේ මම මගේ ප්‍රශ්නේ පැහැදිලි නේද බොහොම පැහැදිලි මං හිතන්නේ තව 2020 කියලා කියනකොට නව ජනාධිපතිවරයෙක් නව ආණ්ඩුවක් ඔබේ ප්‍රශ්නේ එතනින් පටන් ගන්න නව ජනාධිපතිවරයෙක් නව ආණ්ඩුවක් හැබැයි රටේ මිනිස්සුන්ගේ බලාපොරොත්තුවක් දෙන නව ජනාධිපතිවරයෙක්ගේ නව ආණ්ඩුවක් තුල නීතිගරුක සැමට එකසේ නීතියට වැඩ කරන නීතියට සලකන රටකට නායකයෙක් ඕනයි කියන පණිවිඩය රට තුලින් මතුවෙනවා ඔබේ මාධ්‍ය ආයතනයේත් මං හිතන්නේ ගිහිල්ලා බැලුවම අහලා බැලුවම මෙහෙම කියනවා අන්න එවැනි කෙනෙක් නිර්මාණය වෙනවා 2020 වෙනකොට නවනායකයෙක් නව ජනාධිපතිවරයෙක් නෑ නෑ අපි මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමා කරන හොඳ වැඩවලට අපි හොඳයි කියනවා ඒක අපි පක්ෂයක් හැටියට අපි හොඳ වැඩ හොඳයි කියනවා එතුමාගේ අතින් වැරදි වැඩක් මුල් ආණ්ඩු කාලේ සිදුනා ඒකත් වැරදියි කියලා ඔබ ඉදිරියේම කියපු අය අපි හැබැයි අපි බොහොම පැහැදිලිව කියනවා ඉදිරි ජනාධිපතිවරණයකදී අපි කායික සන්ධානගත වුණත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනන්‍යතාවයට හානියක් කරගන්න ඉඩ තියන්නේ නැහැ.